අද මේ කතා කරන අද දවසේ ඔබතුමා දන්නවා ලංකාවේම විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂණයේදී සාමාන්‍යයෙන් කන්ට්‍රෝලින් චීෆ් නැත්නම් පාලන පරීක්ෂක බවට පත් වෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු. එතකොට ඒ අය උත්තරපත්‍ර උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂණයෙන් ඉවත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩල වලට ගෙවන රිසර්ච් ඇලවන්ස් එකයි ඇකඩමික් ඇලවන්ස් එකයි කියලා දෙකක් තියෙනවා. ඒ ඇලවන්සස් දෙක බේසික් සැලරි එකට එකතු වුණාම එතන වැටු රුපියල් ලක්ෂ 4ට වඩා වැඩි ප්‍රමාණයකට එනවා සමහර අයගේ. එක එක තලවල. ඒතර ඒ අය මේ අලුත් බදු ප්‍රතිපත්තිය නිසා ඒ 131 36 වැනි ප්‍රමාණයට බදු අය කිරීමක් වෙනවා. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මාත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. මේ බදු ප්‍රතිපත්තියත් එක්ක තමයි IMF එකේ ණය පවා ලැබෙන තත්ත්වයට ඇවිල්ලා තින්නේ. ඒකට යම් විසඳුමක් රජයක් හැටියට ලබා දෙවි විශ්වවිද්‍යාල ආචාර්ය විතරක් නෙවෙයි GMO එක බැංක්ස් මේ ඔක්කොම ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ ඉහළ බදු මට්ටම නිසා. අනිත් ප්‍රශ්න තුනටම පිළිතුරු හැටියට ඒ සියල්ල අනුමත කළා. ඊයේ කන්ෆර්මේෂන් එක අරගෙන තහවුරු අරගෙන කැබිනට් පත්‍රිකාවල අද UGC එකට යවනවා ෆූට් එක දැනුවත් කරන්න විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය. දැන් පෙරේදා කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු ගැටුමත් එක්ක විශ්වවිද්‍යාලය ඇතුළට පොලිසිය පැන්න කියන විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිල්ලා ඇදගෙන ගියා කියන විශ්වවිද්‍යාලය ඇතුළේ අනත් දෙන ආරක්ෂක අංශයේ සේවකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒක කඳුළු ගෑස් ප්‍රහාරය නිසා වෙච්ච මරණයක් කියලා සැක ගන්නවා. ඒතොර දැන් පෙරේදා සිද්ධියෙන් එහි ඉන්න විශේෂ අවශ්‍යතා තියෙන ශිෂ්‍යයන්ට පවා ප්‍රහාර එල්ලලා තියෙනවා. අධ්‍යන කාර්ය මණ්ඩලයට ප්‍රහාර එල්ලලා තියෙනවා. අනත් දෙන සේවකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේ මේ තත්ත්වෙත් එක්ක අමාත්‍යංශයේ මොකද්ද මැදිහත් වී? දැන් මේ සිදුවෙන ප්‍රශ්න සිදුවන්නේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට වඩා රටේ තියෙන පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් මූලික කරගෙන. ඉතින් ඒක නිසා මම හැම විටම අපි විවෘතයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සාකච්ඡා කරන්න ශිෂ්‍යින් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න විශ්වවිද්‍යාල පරිශ්‍ර තුලට පොලිසිය ඇතුල් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයටත් ගරු අමාත්‍යතුමාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් ඒ පියවර ගන්නයි කියන කාරණය මම ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා එයාට.